දෙනපතා වටිනා ධර්මු දේශනාවලට සවන්දීවට අප නාලිකාව සබස්ක්‍රප් කර පෙල්ලකුණ කලික් කරන්න. පිඟතුනේ බුදු කෙනෙකුගේ ධර්මයක් ඒ බුද්ධ වචනේ එක බණපදයක තියෙන වටිනාකව. දහාන්තරූ ගාථාවකින් පෙන්නනවා ඒකස්මීම් බ්‍රහ්ම චරි අස්මී සහස්සම් මච්චු බායි නම් කියන මේ එක බණපදේක මරු පරදවන රහතුන් ලක්ස ගනම් බිහි කරන බුද්ධ ශක්තියක් තියෙනවා කිය ඒක අපිට තේරෙන්නෑ අපිට මනන්නත්බෑ අපිට මනින උපකරනත්ත හැබැයි අපිට බුද්ධ දේශනා තුළ බලනකොට පේනවා බුදු හාමුදුරන්ගේ එක වච්චනෙන් ජීවිත වෙනස් වෙච්ච චරිත තියෙන්. සමහර චරිත මහාදරුණු අපරාධ කදැන් අංගුලි මාල හාන්දුරු හිත. කීදනෙක් කියන්න ඇ දෝක කරන්නඩිපා ඕක කරන්නිපා ඕව පව් මිනි මරන්නිිපා කීදනෙක් කියන්න නැද. අර කඩු අරගෙන මිනිස්සු පාසේ පන්නනකොට කවුරු තනිමාව මරන්න කල ඔොලුපාත් කරාද නෑ. මිනිස්සු කෑගහනෝ මරන්නනිපා මර්ඩිපා නනිීමමාව මරන්්න්නිපා ළඟට දරුවකෑ ගහන්න ඇති අනේ අප දෙ මවපියන්ුව මරන්න එපා මරන්න එපා කියලා. එදකොට කොච්චර මේ හඬ ඇහිල ඇදද හැබැයි බුදුහාන්දුරන්ගේ එක බණ පදයයි අංගුලි මාල මම නතර වෙලා ඉන්නේ ඔබ නවති නොච්චරයි ජීවිතේම වෙනස් කරා. ඒ බණපදය ඇහෙන කොටම ඒක හදවතටම නුවනටම සම්පූර්ණය මොලුව වෙනස් වෙලා යන්නව ඒ ජීවිතයේ පසාරු කරගෙන ඇතුළට ගියා. කඩු අරගෙන පන්න ගෙනාව හිටු ශ්‍රමණය කියලා බුදුහාදුරු පස්සේ පන්නගෙනාව. ඊළඟට දෙවනි පාර තවත්තේරුන්ගන්න නැහුවා ශ්‍රමණියෝ බොරු කියන් නෑ කියල මං අහලතියෙන්. ඔබෝ අන ගමන් නැවතුනා කියලා බොරුවක් නේද කීවකෝ. අන්න බුදුරජාණන් වහන්සේ ඔහු අරමුණු කරලා කියනවා අංගුලි මාල මම ඉපදෙමින් මැරමින් යන සංසාර ගමන අකුසල් කරකර යන ගමන නවත්තපු කෙනෙ මන් අතර වෙලායි. ඔබ අකුසල් කරකර පවකං කර කර සංසාර යන කෙනෙ ඔබ සසර ගමන නවත්ත ගන්න මන් අතර වෙලායින්න කිය. මුළු ජීවිතේම වෙනස් වුුණ අවුරුදු ගානක් හැන්ගි හැන්ගි මිනි මර මර විඳ පුද්දුක ඉලක්කයක් කරා යනවා කියලා ගුරු පූජාවක් වෙනුවෙන් කවුරු කීවත් නවත් අන්නෑ කියලා ඇගිලි දාහක් හොයන්න මිනි මර මර හිටිය පවකාරය. අර එක බණපදෙන් මැරිල ඉපදුනාවගේ ජීවිතය වෙනස් වන. ඇගිලි මාලය ගලවල වීසි කර කඩුව වීසි කරලා දැම් බුදුරජාන් වහන්ස ඉදිරිී වැද වැටු නේස්වාමිණි මට පිහිට වෙන්න කියලා. එදකොට බලන්න බුදුකෙන එක්ගේ එක බණපදයෙන් ජීවිතය සම්පූර්ණය වෙනස් කර ඒ අපිට හිතාගත් නොත්බෑ ඒ බුද්ධ වචනයක තියෙන ශක්තිය බුදුරජාණන් වහන්සේ නිසා පෙන්වා එක බණපදයක මරු පරදවන රහතුන් ලක්ස ගනම් පහළ කරන්න බුද්ධ ශක්තියක් තියෙනවාකිල. මොකද මේ ධර්මයේ බුදුහාමුදුර අවබෝධ කරගන්න දැන් අදාපිට කියන්න පුළුවන් පොත් කියෝ ලක් කියන්න පුළුව අමනගෙනකුට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්න විසි අසංකේය කල්ප ලක්ෂය පොඩි කාලයක් නෙමයි. මනසෙම්ම පින්කරා කියවා බුදුබව ප්‍රාර්ථනා කර කර සට් අසංකේය කල්ප ලක්ෂය අසංකයේ හතකුත් කල්ප ලක්ෂය ඒට ධර්මයකයන්නේ මනෝප්‍ර නිධානය පිරුව කිය. මට බුද්ධත්වයම ලැබේවා ලැබේවා කියලා වචනින් හිත හිතා පින්කරා කියනවා අසංකේය නමයකුත් කල්ප ලක්ෂය ඒකට ධර්මයකයන්නේ වාක ප්‍ර නිධහන එදකොට මනෝප්‍රණනිීධහනයයි වාක්‍රනිධානයයි පිරුවට පස්සේ දීපංකර පාදමූලෙ විවරණ ගනිද්දී මෙච්චර තවසාරා සංකයේ කල්ප ලක්ෂයත් දුක්විඳන්න ඕන උන්නෑ ඒ ජීවිතේම සතර පද ගාථාවක් කහලා රහත් වෙලා පිරිනිවම්පාන පුලුවන්කම තිබබා එකට ධර්මයකයන හේතු සම්පත්තිය කියල ඒ ජීවිතේම රහත්වයෙන්න්න පුළුවන් එක ගාහතා හල දීපංකර බුදු හාන්දුරුවන්ගෙන් රහත්වවෙන්න පුළුවන්කම තියද්දි තමයි එදා සුමේද තාපසියන් වහන්සේ අතට පත්වෙච්ච නිවන ලෝක සත්‍යයන් ගැන කරුණාවෙන් කැප කරන්න. ඒවෙලා වෙහිතනවා නෑ මම අසංකීයක නන් සත්‍යයංග සංසාර දුකින් එතර කරවන. මම තවත් සසර පාරමී පුරාගෙන ගිහිල්ලා මම ලෝතුරා බුද්ධත්තේයටට පත්ව වෙන. අසංකීය ගණන් සසර දුක් විඳින සත්්‍යයන්ට මඟ පෙන්නලා ඒ අයත් ගලෝගෙනම සසරින් මිදිෙන. එදකොට තමන්ට නිවන් දකින්න පුළුවන්කමතියේද අවස්ථාව කැප කරලා එතන ඉදම් බුද්ධ කාරක ධර්මපුරන්න පටන් ගත්තා. දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨානකි න ඔයි දස පාරමි පාරමී උපාරමී පරමත්ත පාරම හැට පිරුව. ඒ පාරමි පුරපු කාලි තමයි අපි කියන්නේ සාරා සංකීය කල්ප ලක්ෂේ. එදකොට සාරා සංකය කල්ප ලක්ෂයක් බුදුවරු විසිහතර නමකගෙන් විවරණ ලබාගෙන සූවිසි විවරණ ලබමින් දස පාරමී පුරාගෙන ඇවිල්ල තමයි බුදුුවනේ. බුදුවෙන ආත්පෙට් ලේසි වුණාද අවුරුදු හයකට ආසන්න කාලයක් දුස්කරක් වියාකරා. දින ගණන් සිහිසුම් ඇදගෙන වැටිලා දුක්වෙන්ද. මුළු ඇඟම, ඇ සැකිල්ලට මතු වෙලා ඇස් දෙෙක දිහාබලන්නකොට බුදු හාමුදුරුම් බදුවෙලා දේශනා කරන සාරිපුත්ත දුස්කරක්‍රියා කරන කාලෙ මගේ ඇස්තෙක හිස්කබල ඇතුළේ ගිලි ලගයා කිය හරියට ලිඳකට එබිලා බලනකොට වතුර යන්තන් අඩිය ටිකක් පේන වගේ හිස්කබල ඇතුලින් ඇහැපෙවුණ කියන ඇහැ ඇතුළ ගිලි ලගියා කියෙන හිස්කබල ඇතුරට යන්තන් ලිඳක වතුර පේන වගේ හිස්කබ ඇතුළෙන් යන්තන් ඇහැපෙවුණ කිය අතපයි අසීතික කියන වැල්පුරුක් වගේ ඇම්ඹරිලාක් වෙලා ගියා කියන පපු අතගාන කොට කොඳ වැට පේලිය කොටස් අහුවෙනො කිය කෙන හම සම්පූර්ණය ඇඟට ඇලිල ගිය දින ගණන් නැකිට ගන්න බැරුව කලන්ති හැදිලා සිහිසුන් එහෙම වැටිච්ච තැන්ගොල ඉන්නවාකිය. හෙදකොට එච්චර දුකක් වින් දෙ බුදු වෙන්න මේ සාරා සංකයේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු කෙන එකට ඒ තරන් සසරේ පාරමී පුරාග නැවිී ලවබෝධ කරගත් ධරමේ එක බණපදේක තියෙන බුද්ධ ශක්තිය මරු පරදවන රහතුන් දහස් ගනන් එක බනපදෙන් බිහි කරන්න පුළුවන් කිය. දැම් බලන්න ඔබ හල ඇති උපතිස්ස කෝලිත දෙන්න කවුදේ සාරිකපුත්ත හාන්දුරුයි මුගලන් හා. අගසහු තනතුරක් ලබන්නත් අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරන්නෝට වට සසරේ සාරිපුත්්ත හාදුරුව ප්‍රඥාවන්තයන්ගෙන් අගතනතුර ලබන්නම සසර පෙරුම් පුරපු කෙනා ඒ තරන් කාලයක් පින්කරකර පින්කරකර ඇවිල්ලා එදා ගිහි කාලෙ නම උපතිස්ස කෝලිත තරුණ කාලෙම විමුක්තියක් හොයාගෙන අං කියෙල දෙන්න ගිහිල්ලා ඉස්සල්ලාම සම්බන්ධ වනේ සංජය කියල පරිබරාජකය කළඟත මේ සංජයට ගෝලයෝ පන්සී යක් කියන්නවා අර සංජයේගේ පිරිසට එකතු වන උපතිස් කෝලිත දෙන්න සංජයත් ශස්ුවරයෙක් වගේ ඇවිල්ලා අර පන්සිය දෙනාව වාඩි කරලා හැමදාම් උදේ ඉඳම් හවස්සනකම් මගක් කියනවා. ඔබ මෙහෙම කරන්න මේ විදිහට කරන්න මෙන්න මේකයි නිවන මේකයි විමුක්තිය කියලා කියනවා. අර පන්සීයම වැදරගෙන අහගෙන ඉන්නවා කියනදේ පුරුදු කරනු. කාලයක් හිටියා කිසිම උතුම් මිනිස්කුුණ ධර්මයක් ලැබෙන්නේ. හිත වැඩෙන්න්නේ. කියන දේවලුත් හොඳයි. අපරාධ කරන්න කියනවාන මේ යහ පත් දේවල් කියන්න. මේ විදිහරට කරන්න මේ විදිහයට වඩන්න මේ වගේ ගුණේ හපත් දේවල් ඇබැ යහගෙන ඉන්නවා බුදුබණ පදයක් එතන නැති නිසා අවබෝධයට හිත වැඩන්නේ ඊට පස්සේ මේ දෙන්නටම හිතුුණ කාලයක් ඉඳල මෙතන හරියන්න අපි අන් කියලා දෙන්නම ඉතනින් එලියට එළියට ඇවිල්ලා ඔහේ පාරක ඇවිදගෙන ගිහිල්ලා මඟට ගිහිල කතාාවුණ අපි දෙපැත්තකට බෙදිලයා කාට හරි ඉස්සල්ලා ධර්මයක් ලැබුණොත් අනික් කෙනට ඇවිල්ල කියමු කියල දෙන්නට දෙන්න ොන්දු වෙලා පාරවල් දෙෙක ගියා ඔයයනකොට තමයි අස්සජී මහරහතන් වහන්සේව දැක්කේ එකට බුදුහාන්තරොත් මෙෙම හම් ුුණේ අසී මහරහතන් වහසේ පස්සක භික්ෂූන් වහන්සේලාගේ පස්සවෙ නි කෙන කොන්න අන්‍ය වප්ප බද්ධිය මහනාම අස්සජිය. උන් වහන්සේ බොහෝම සාන්ත ඉරියව්වකින් පාරක්දිගේ බිම බලාගෙන සංගුර වඩින ගෙහිල්ලා බලාගෙන හිටිය ඉරියවදිහා ඔබවහන්සේ නම් දමනේ ච්ච කෙනෙක් පාටයි ඔබවහන්සේටගේ ගුරුවරය කවුද ඔබහසේ මොනවාගේ ධර්මයද පුරුදු කරන්න අනේ මටේ දන්න ධර්මය කියන්න කිය එතකොට බලන්න මේ රහතන් වහන්සේලා පවා උන්හන්ස රහත්වෙලා අර පළවෙනි රහත් හැටනමන චාරිකාය පිටත් කරේ රහතන් වහන්සේලා පවා බුදු හාමුදුුවන්ගේ ධර්මයෙන් තොර වචනයක් කියලනෑ. අස්සජී මහ රහතන් වහන්සේ රහත් කෙනෙ උන්වහන්සේ ඉති මොනවා කියන්න බැයිද. උන්වහසේ කියනවා මං ගොඩා ධර්මය නම් දන්නෑ කියව්. මගේ ශාස්රෘන් වහන්සේ බුදුරජාන් වහන්සේ. අන්න උන්නවහන්සේ වැඩ ඉන්නවා වේල වනාරාමය. හැබැයි මං අවබෝධ කරගත්තද තතාගත ධර්මයමං හකුලවල ගාථාවකින් කියන්නක් කියව. මොක දේවනකොට බුදුහාදුරෝ බුදු වෙච්ච ල්ම කාලි ගොඩාක් බන කියලා තිබෙන පස්සක භික්ෂූන් වහන්සේලාට ඉස්සරල්ලාම කරපු දේශනාව ධම්ම චක්ක දේශනාව. ඒ කහල සෝවාන්නු වනා පේ අනන්ත ලක්කන සූත්‍රය හල මේ පස් දෙනාම රහත් වුණ පලවෙනි වස්කාලය අවසන්නවෙලා තමයි මේ හැට නමක් යසකුල පුත්‍රය ඇතුළු යාළුව පනසතර දෙෙනයි මේ ඇයයි චාරිකාය පිටත් කරේ මහනෙන ගම්නියම් ගම්පුරා වඩින් එක මඟකින් දෙනමක් යන්නේ එ පා කියල පිටත් කර එදකොට බුදු හාමුදුරුවන්ගේෙන්ම ධර්මය අහලා තිබිටි අය වෙනකොට සූට දෙකතුනයි එතනින් එහා තමන් මොනවා දැන ගත්තත් අවබෝධ වනත් තමන්ගේ දේවල් කියන්න කිය නෑ ඇයි වටින්නේ බුද් වචනය ඒ බුද්ධ වචනය තියෙන ශක්තිය දන්න මං බුද්ධ වචනය හකුලෝල කියන්නම් කියලා ගාථාවක් කියවා පදහතරි ගාථාව ඒ පදහතරි ගාතාවෙන් පද දෙකක් ඇහෙනකොටම මහපාර වැඳගෙන බණහපු අනේ ස්වාමිනි කියන්න කියල මේ පාරේ ගාතාවේ පද දෙක ඇහෙෙන කොටම සෝවාන් පලිට පත්ව වන උපතිස්ස ඒ ොහොත් එම යාලුව හොයාගෙන දුවගෙන දුවගෙන ගිය කෝලිතත් පාරක යනවා. මට ධර්මය හම්බුනාා හම්බුනා බුදු කෙනෙක් ධර්මය හම්බුනා කියලා කෝලිතට බණකිව උපතිස්ස. අර ගාතාවම කියලා ඉවර වෙන්න කොට කෝලිතත් සෝවාන් පලිට පත්තුන්. එතකොට බලන්න ඇහෙෙන්න්නේ කාගෙන්ද කියන එක නේ වැදගත්තෙන්. ැ කෝලිතට බණකිව උපතිස් යාළවා එදකොට බුදුහාමුදුරුවන්ගේ හරිබුද්ධ වචනය නිවරදි ධර්මය වෙනස් කරන්න ඇැතුව විකෘති කරන්න නැතුව බුද් ගෞරවෙන් ඇහෙනවනම් කාගෙන් ඇහුුණක් ඒ ධර්මය තියෙන්නේ බුද්ධ ශක්තිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ එක බණපදේක අපිට තේරුම්ගන්න බැරි මහා පුදුම බුද්ධ ශක්තියක් තියෙන ඒ තියනෙන බුදු බණපද එක බුදුහාදුරන්ගේ ශක්තිය. බුදුරජාණන් වහන්සේ ඔබ හලා ඇති ඒ කාලේ පලවෙනි රහත් හැටනම චරිකාය පිටත් කරලා බුදුරජාණන් වහන්සේ වැඩියා උරුවල් දනවරට රුවල් කාශප ඇතුළු පිරිස දමනය කරන්න වඩින ගමන කප්පාසික කියලා වනයක දවල් විවේක ගත්තක ඒ විවේකෙන් ගහක්යට වැඩඉන්නකොට ඒ කාලෙ කොසොල් රජ්ජුරු වන්ගේ ඥාතිවන රාජ කුමාරුරු තිස් දෙනෙක් හිට ය තින්ස වගේ කුමාරුරු යනෙේ ඇයට රාජ කුමමාරු දැන් හිතන්නගනිකා වයසකැෙන රුණ වයිස කුමාරවරු තිස් දෙ ඒ තිස් දෙනාගේ විසි නම දෙනෙකුට රාජ කුමාරිකාවුරු පෙම්වතිෝ හිටියකින් එදකොට ආදරය කරපු යාළ වෙලා හිටපු පෙම්වතියෝ විසි නම දෙනෙකුට ඉන්න එක්කෙන තනිකට දෙැන් අරකට්ටිය කතාාවන අපි දවස්කීපයක් විනෝද වෙන්නයන් අපි පෙම්වති එක්ක හොඳයිියෝ එදකොට අරයකකානේ මට කවරුත් යනැකව හොයා ගමක කුලියට එක්කෙන කියලා එක්කෙනෙක් කුලියට හොයා ගත්ත දවස් දෙකතුනට දැන් කුමාරෝරු තිස් දෙනයි අරකාන්තාවයි විනෝද වෙන්න ගිය දැවපට තේරෙනවා විනෝධ වෙලා කෙලෙස්සොල කාල වීල සතුටු වෙලා පංචකාමයන් තුළ ඔය දවස් දෙකතුන ගත කරලා දවසක් එනකොට දැන් මේ කුමාරු කුමක්කම හැට දෙනේ දැන් හිනාාවී විහිලු කරක කලේ මැදිින් එනකොට නාන තැනක් තියන පොකුුණ මෙන්න හොඳ තැනක් අපි නාමුකිීව. කුමාරිකාවරුකිව අපිත් නානවාක. කුලියට ගත්ත කෙන කිවනේ මට බෑ මං ඉන්නම් ඔ ඇලනානකීව. අර කුමාරවරුයි කුමාරිකාරුයි ආබර නොක්කෝම ගලෝලා පැන්න වතුරට. පටපිට බල ලාබරන ටිකඔක්කෝම එකතු කරගෙන කුලියට ගත්ත කෙන ඉතනින් පැන්නා. නාලා ගොඩට එන කොට ආබරණ ටික නෑ දැන ගත්තා. කේන්ති ගියා කුමාරිකාවරුන්ට කිව ඔයාලා ගවල්ලෝට යන් අපි කොහොමහරිම කව හයනවකෝ. දැන් හිතන්න මානසිකත් හිතන්න දැන් රාජ කුමාරවරු කේන්තිය තමන්ගේ වටින ආබරණයි, කුමාරිකාරුන්ගේ ආබරණනයි හොරකං කරගෙන පැන්න දැන් කාන්තාවක් හොයාගෙන යන්නේ කේන්ති. දැන් හැලේ පීරපීට බැන බැන කුණකීේ හොය අනමින් බැනබැන දැන් කැලේ හොය ො එනකොට බුදුහාදුුරු ගහක්කට වැඩයි. මේ එක බුද්ධ වචනක තියෙන ශක්තිය. බුදුහාදුුරු ළඟට දන්න බුදු කෙනෙක් කියල. ශ්‍ර ගහක්ට වැඩඉන්නවා සාන්තීරියාවකි. ඇවිල්ල ළඟටඇැවිල් ඇහුව මේ ශ්‍රමණය කාන්තාවක් මේ පැත්තිෙන් ගියා දැහු. බුදුහාන්දුරු බොහෝම කරුණාවෙන් කියනවා. කාන්තාවක් ගැන හොයයිනවට වඩා තන් ගැන හොයා ගත්තොත් හඳ නැදකි දැන් ඔය වච්චනය වෙන කෙනෙක්ගෙන් ඇහුුණන බැනලන යන්නේන ඇහුයි මොකක්ද කියන්නේ මොකක්ද කියලා බැනල යන්නේ තන හැබැයි බුද්ධ වචනයක තියෙන ශක්තිය කියන්නේ එකක් කියෙන මූන මූුණ බලාගත්ත මොකක්දද මේ කියන්නේ කාන්තාව ගැන හොයනට තන් ගැෙන හොයාගත්ොත් හොඳ ැ එහෙම වාඩි වුණා සාමීණ මොකක් දේ කියපු කතාව කියල. ඔහොම වාඩිවෙන්න කිය. අන්න බුදුරජාණන් වහන්සේ ඒ තිස් දෙනා වාඩි කරලා කියනවා. ඇස තුලින් බලන්න කියව මම ඉන්නවාද. ඇස තුළින් බලනකොට පේන්නේ සතර මහාදාාතුන්ගෙන් හටගත්ත ලෙඩවෙන ජරාවට පත්වෙන තුවාල හැදෙන කුණ වෙලා මැරරිියන ඇැසක්. මම මගේ මගේ ආත්මයයි කියලා මම මම කීවට ඇහ තුළ මමනෑ. මම නම් අට වොන විදියට තියනෙප. ලෙඩ වෙනවා ජරාවට පත්ව වෙනවා අ තුවාල හැදෙනවා කුණුවෙනවා මැරී යනු. මේ ඇසා නිත්‍යයි. ඇස තුළින් බලන්න කියෝ. දැම් බලන්න ගිය කොහෙද ඔලුව තිබෙ කොහෙද දැන් ඔළුව හැදුනෙ කොතන්ටද. දැන් අරමොකුත් මත කන ආබරන්නද ඒවැෑ වටිනාකමද කාන්තාවද, මාරිකාවුරු ගියාද මොකවත් මතකන දැන් තිස් දෙනාගේම හිට බුදුහාදුරන්ගේ ධර්මීට ඔලුව හැදනා. දැන් ඒඔස්සේ ඕනිසෝ මනසික්කාරය දෙනු. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ කණ තුලින් බලන්න කිව මම ඉන්නවද. හොඳට විමසල බලන්න බලන කොට තියෙන්නේ ලෙඩවෙෙන ජරාවට පත්යන තුවාල හැදෙන කුණු වෙලා යන අනිත්‍ය වූ දුක්කූ අනාත්ම වූ කනක්තියෙන්. මම මගේ නම් ට ඕන විදරතියෙන්නව. හමතිඉන්නේ කොච්චර ලෙඩ හැද නෝොද කං ඇෙ නැතුව යනෝ කං ඇතුලි තුවාල සැර ගලනෝ නොයෙක් ලෙඩ රෝග හැත් ඊළඟට නාසයේ දිවකාය මනස කියන ආහිතන හය ගැනම ආහිතනින් ආහිතනයට තමන් හොයන හැටි බදුහාන්දුරුව හම් දෙසු හිත වැඩුණා අර බණහලා ඉවර වෙනකොට තිස් දෙනාම මාර්ග පල් ැබවා දැන් හිතන මාර්ගඵලයක් ලබන්න හිත හදාගන්නවා කිය මොකද මේ බනාහන්න හිතාගෙන ගෙදර ඉදම් සුදු වැඳගෙන වැදගෙන ස්වාමීණී දහම් දෙසන සේක්වා කියල සද්ධාවෙන් වාඩි වු අනමින් දවස්ගානක් විනෝධවිවී පංචකාමයන් තුළ ඉඳලා ඊළඟට තමන්ගේ ආබරනත් හොරකං කරගත්ත කාන්තාවක් හොයාගෙන කේන්තියෙන් ගිය ගමන හැබැයි එක බුද්ධ වචනට පුළුවන් වුණා සම්පූර්ණෙන් හිත ධර්මීයට නතු කරලා වාඩිකර අවබෝධීයට දහම් දෙසන්. ශක්තිය තියෙ බුදුරහදුරන්ගේ ධරමය ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ එක බණපදයක් කියන්න මුළු ජීවිතේම වෙනස් කරන්න පුළො මහාදරුණු අපරාධකාරයෝ එක බණපදය අහලා දෙව්මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා බවට ජීවිතය වෙනස් කර ගත්තා. ගම් පහරපු හොරු හොර කණ්ඩායන් ගම් පහර හිටපු අපරාධකාරයෝ බණපදය යහලා ජීවිතය වෙනස් වුනා පැවිදි වුණා භාවනා කර රහත් වුණා. දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේෙල වුණ. අම්ඹ පාලි සිරිමාව වෙසගනා එක බණපදය හලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහත් භික්‍ෂුණීන් බවට පත් වන ජීවිතය වෙනස් වුුණ හිතුවක්කාරයි කියනද යහන් නැතියි බුදු හාන්දුරන්ට ගරහ කර කර හිටපායි හිටිය සමහල් බුදු හාන්දුරන් එක බණපදින් දමන වෙච්චයිහිට. ඒ නිසා පිට පේනවා මේ බුද්ධ වචනයක එක බණපදේක තියෙනවා සම්පූර්ණය ජීවිතයක් වෙනස් කරන බුද්ධ ශක්ති. එනිසයි බුදුහාන්දුරෝ පිරිනිවන් පාන වෙලාවේ ආනන්ද හාදුරන්ට දේශනා කර ආනන්දය තතාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආනන්ද ඔබ ලට වන්න දේවල් දැම් බණට කියන්න කිවෙන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා සමගම ශස්්‍රුවරය බවට පත්වෙන්නේ ධර්මවිනයකි බුදු හාමුදුරුවෝ යමක් දේශනා කරාද බුද්ධ වචනයක් ඒ දේශනාවම ශස්්‍රෘුවරය හැටියට පිළිගන්න කියව එතන තමයි සාාස්ෘතය බුද්ධ වචනයතියෙන් ඒ නිසා බොහෝම ගෞරවෙන් බණහන් ජීවිතය වෙනස්සෙන් එතන ආසාවෙන් බණහන් දම්ම කාමෝ බවංහෝතී ධම්ම දෙස්සී පරාභෞකය ධර්මයට කැමති කෙනා, ධර්මයට ආස කෙන ආසාවෙන් බණහන කෙනාගේ ජීවිතයේ ධර්මය තුළ වෙනස් වෙනවා. දම්ම දෙසී පරාබව. ඒ ධර්මයට අකම ඇති කෙනා, ධර්මයට ගරහන කෙනා, ධර්මයට නොයෙක් විදිහට කෙනෙහිලිකංකරන කෙනා පරාබව පිරිහෙනෝ. මෙලොව පරලොව දෙකෙන්ම පිරිහිලා පිරිහිලායන්. ඒ නිසා සාමානෙන් අපි අපි නොයෙක් දේවල් ඉගනගෙන ඇති. විභාග පස් කරලා ඇති හලටම ඉගෙනගෙන ඇති පතපොත කියෝල ඇති පත්තර කියෝනම ඇති ඒළඟට නවකතාහ කියෝනෑ ඇති රටේකක පුවත්පත් නොයෙක් දේවල් කියෝලා දැනු මඇති කරගත් අයි ඇති හැබැයි ධර්මය ඉගෙන ගන්න කොට ධර්ම ගෞර වෙතියෙන්. අරුවට හෙමනේ නවකතපොත් කියව්වා පොත නැමවා ඔය පිළිගන්නේ දැම්මා පිහ රාකෙක් ැහවා තැන් තැංගුව පත්තර කියවා පත්තරක බිම එක පුටුවයට බන පොක් කියෝුණනොකට පොතට වැඳල බොහොම ෞරුවවෙන් අපි කියවන්. ඒ පොත කියවෝ ලයිවරු හම් බොහෝම ගෞරුවෙන් මේ බුද්ධ වචනයක් නේද කියලා බුදුහාන්දුරන්ට වන්දනා කළ ධර්මයට වන්දනා කළ ගෞරවේගේ කරගෙන තියන්. අන්න එතකොට අයි ධර්මය පිහිටන් TVීව එකේ බනක් ඇැහුවත් පුළුවන් තරන් ධර්ම ගෞරවයෙන් බාහිර වැඩ නවත්තල බණහන්න දක්සවෙන්. එතකොට අයි ධර්මය පිහිටන් අපි පුරුදු වෙලාති අපිට මෙහිමයි ප්‍රායෝගික අපපිකත්තෝ දැන් ඉස්සර වගේ නෙමේ බණ ගොඩාක් තියෙනවනේ ඒ නිතර බණ ඇහෙනකොට අපිට වෙන්න අර ටික ටි ටික ි ධර්ම ගෞරවේ අඩුවෙනවා. ඔබ හල ඇති ඉස්සර අනුරාධපුර යුගයේ රාතන් වහන්සේලා වැඩහිටිය කාලෙ අපේ රටේ තුන්්‍යයම් රාත්‍රී දේශන තිබිල ඉස්සර ොඩා පොය දවසවොට බනකන්. පෝය දවසේ හවස හඳේලියත් එක්ක දේශනා පැවැත්වෙනවා ති අනුරාධපුරයට මිනිස්සු ලංකාව නොයේත් පලාාත්වොලි මිනිස්ස වෙනවා කියෙන් සමහරු තිස්ස මහාරාමී දම් පයින් යනවකන අන්රාධපුරයට බණහං නැ හිතන් තිස්ස මහාරාම ඉදම් අන්රාධපුරයට පයිංයනව කියන් යන්නම දවස් පහයක් යනු රැල්ලි වෙනකං එදාට සද්ධහවි බණහනෝ පහෝදා පිටත් වෙනවා යන්න දවස් හතරප පහක් කයක් යන කොට ඒ වගේ ලොකූ කැපකිරීමක් තුළ සද්ධාවෙන් ගෞරවෙන් ධර්මය වෙනුවෙන් කැපකිරීමක් තුළයි බණය හෝයි අද අපිට එහෙමනිම අද ඕන තරම් මොකක් අහන්නද කියලා හිතාගරන්න බැරි නත්ටමට හෙට කැරකුවත් බණ මෙහට කැරකුුවත් බන රේඩියගෙත් බණ ටීවය එකෙත් බණ හැමවෙලෙන් බණ තියෙන ඒ නිතර බණ තියෙනකොට ඔහේ බණ නිගන් දාලා අපේ වැඩ කර කර ඉන්න එතකොට වෙන්නේ ධර්මය ඇහෙන අතමයි තැන්තැන්ග ලිනිිකක් හැබැයි අවබෝධයට හිතක් නැඹුරු වෙන්න නම් ආධිකල්්‍යයාන මජ්්‍යයේ කල්්‍යයාන පරිියෝසාන කල්ලයාට මුල මැදාග ගැලපෙන විදියට බණහන්න කිය. ඔබ හලා ඇති බුදුහාන්දුරුවෝ හැටනමක් රහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරන්න පෙර අවවාදයක් දුන්න. චරත භික්හවේ චාරිකක් බහුජන හිතායි බහුජන සුකායි. තමයි පළවෙෙනීම රහතන් වහන්සේලා හැට නමට දීපු අවවාදයයි මඟ පෙන්නීම. චරත භික්කවේ චාරික මහනිනි චාරිකායි වඩින්. බහුජන හිතායි බොහෝ දෙනාට හිතස් පිණිස. බහුජන සුකායි බොහෝ දෙනාට සැප පිණිස. අත්තායි හිතායි සුකායි දේව මනුස්සාන. මනුස්්‍යන්ට විතරක්නම ේතකොට දේව මනුස්සාන දෙව්මිනිස් ලෝකයාට හිතසුව පිණිස ගම්නියම් ගම්පුරා වැඩම කරමින් දහම් දෙසන්. එදකොට දිවිය ලෝකෙත් නෙමේ යන්න කිවේ. ගම්නියම් ගම්පුරා. ගම්නියම් ගම්පුරා ගෙහිල්ලා බණ කියනකොට මනුස්සයෝ. එක්කනෙක් දෙන්නේ පහය දෙනෙක් කීදනෙක් ගමක කොහේ හරි වාඩුවෙලා බණැහුවත් ඒ බණ දෙවියන් පවාහනෝ. බූමාටු දෙවියන්ගේ ඉනා ඉහල දිවිය ලෝකවලට ධර්මය අහන්න කැමති දෙවරු බණහන් එකතුවෙන්. ඒ නිසා ගම්න අම්ගම් පුරාගෙහින් දහම් දෙසන කොට දෙවමිනිස් ලෝකයාටමයි යහපත උදාවේ ඒ නිසා දේව මනුස්සායි ඊළඟට ආධිකල්්‍යයාන මජ්්‍යයේ කල්ල්‍යයාන පරිෝසාන කල්ලයාන මුල මැදාග පිරිසිදු විදිහට සාත්තන් අර්ථ සහිතව සභ්‍යහාන්ජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යියකින් ආයිමත් කියනවා රි සුද්ධම් බ්්‍රක්්ම චරයම් පකාසේ පිරිසිදු නිවන් මගම දේශනා කරන්න ඒ ගැන පිරිසිදු බුද්ධ වචනයම කියන්න වෙන මොකුත් කියන්න යන්න එපා අන්න ඒක ඊළඟට බුදු හාමුන්දුරු කියනවා දැන් කට්ටිය කතාවෙ වී එකඒ පාරවල් වල හිනාාවී යන්න ගියුත්මකද වෙන්නේ අර හැට නමට කිව්වට අනාගතයඉන්නයටටත් එක්කම තම ඒක කියන් ඒ නිසා එක මගකින් එක නමක් කියන්න මගකින් දෙනමක් යන්න එපා එතකොට තවත් ප්‍රදේශයකට ධර්මය ව්‍යාප්ත කරන්නතිය අවස්ථාව අහිමි වෙන ඒ නිසා එක මගකින් එක නමක් බැගින් වඩින් ඒ අනකොටත් ධර්මය සිහිකරකර මනා සිහිනුවනින් ඉන්ද්‍රිය සංවරෙන් තනි තනයෙන් ඒ ඒ ගම්නියම් ගම්පුරා වැඩම කරමින් මේ බුද්ධ වච්චනේ පාරි සුද්ධම් බ්‍රහ්ම චරයම් පකාසේ පිරිස්සිදු නිවන් මගම කිය කියා වඩින්න කිය වෙන දෙයක් නෙම එදකොට අන්නේ ඉක්ක තමයි බුදුහාදුදරෝ භික්ෂූන්හන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කර එහෙම තියනිසා පින්වතුනේ බුදුහාන්දුරෝ පිරිනිවන් පාන වඩින ගමනේ බෝග කියලා නගරේකද සතර මහාපදේශ දේශනා කරන ඒක සඳහන් වෙන බුදුහාන්දුර දේශනා කරනවා ආනන්ද අනාගතයේ බුදුහාදුරෝ පිරිනිවන් පෑවට පස්සෙ කවුරු හරි කෙනෙක් කියයි මෙන්න ධර්මය මෙන්න මී දෑ පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා බුද්ධ වචනයට ගලපල බා බලන් මේක බුදු හාමුදුරෝ කියපු දේශනාවට අදාළද ඒ දේශනාවමද මේ කියලා ධර්මයටම ගලපල බලන් ධර්මයට ගැලපෙනවන පිළිගන්න අනාගතය පිරිසක් කියයි එක්කෙනෙක් නෙමේ කණ්ඩායමක් එකතු වෙලා මතයක් කියයි මෙන්න මේකයි නිවරදි ධර්මය මේකයි ධර්මය පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා බුද්ධ වචනයත් එක්ක බා බලන්න ධර්මයට ගැලපෙනවා නම් මේ පිරිස කියන දේ. ධර්මයට අනුව එක ගයි කෙල එක පිළිගත්. කවුරු හරි ආනන්ත කියයි මං බුදු හාමුදුරුවන්ගේ මහා ගත්තා. බුදුරජාණන් වහන්සේ මට මෙන්න මේ විදිහයටයිකිව්වේද. පිළිගන්නත් එපා පතික්ෂේප කරන්නත් එපා. බුදු හාමුදුරන්ගේ මැහුවකීවත් ඒක ධර්ම විනයට ගැලපෙනවාද කියල බල. ගැලපෙනවක් පිළිගත් හෙකොට ඔය විදිහට බුදු හාමුදුරුව පිරිනිව පාණ් පෙර මන් රැවටෙන්නේ නැතුව මොකද අධාපින්නේ බුදු හාදුරුව පිල්ියම් පාලමය අවුරදු පහසයක් ගිය කාලෙක නෙමෙයි පරම්පරාකීදද කියල හිත අවුරුදු දෙදහස් පන්සිය ගානක් කියන්නේ කොච්චර කාලයද ඒ අවුරුදු දෙදහස් පන්සිය ගාන තුළ මොන මොන විදිහ බොහම සතුටෙන් පරම්පරාවෙන් පරම්පරාවට ධර්මය අරගෙනාව නෙමෙයි විශාල අභියෝග ආක්‍රමණ විශාල නියඟ දුරුභික්ෂ. බැමිනිිතියා සායකාල කොච්චර ධර්මය කටපාඩන් කර ගත භික්ෂූන් වහන්සේලා දානි නැතුව දොලොස් දාහක් සිතුල් පව්වේ රහතන් වහන්සේලා තිස්ස මහරාම වැහිටි තවස් දොලොස් දාහක් ඔක්කොම විසිහතර දාහක් මහරහතන් වහන්සේ දානි නෑ පිරිනිුවන් පය. ඒ වගේ. හරි දුගහැට මැද්දේ ඊළන්ඟට රාජිසිංහ රජරුවන්ගේ කාල හාමුදුරු හොය හොයා මරණ කාලයක් තිබ් අපේ රටේ. එක භික්‍ෂුවක් හොයාගන්න නැතුව සිවරු පටයක්ක් ගැට ගෙන සිවරු ඇල්ල ෙවල්ලොට පැල හැඟුනාා කියෙන මරණ හොය හොය හන්තිමට පොත්පත් හොය හොයා ගිනි තියෙනව කිය. ගනින්නාන්සෙලැගිවගයක් බිහිවුණ කියලා අහලා ඇති. එහෙම කාල තිබ්බා. හැබැයි ඒ අතර කොහම හරි පොට්ටික රැකගෙන දහම් පොත් ගෙනිහිල්ලා ගල්ගුහාාවලට තියලා ඔතලා මැටිගල් හැඟගුවක් කියන ොකද හොල ගෙන තියෙනවා වහළවල රීප්වලට තියලා බැන්්ද කියනවා පුස් කොලපොත් හොයන්න බැරිවෙන් එහෙම තමයි කියෙන හැංගුයි ඔය විදිහෙට තමයි ඒ අවාසනාවන්ත කාලවල ධර්මය රැක ගත්තේ ති එහෙම කාලයක් එනකොට එනකොට හරි බුද්ධ වචනය හොයාගන්න අද ලේසි නෑ තියෙනවා ඉතාම පිරිසිදුව ධර්මේ තියෙනවා හැබැයි ධර්මය සුරූ පෙන් ඒක මතවාද මතුවෙච්චේවත් හැම තැනම තියෙන ඒක මේ වගේ බුදුහාන්දුරුවෝ අනාගතයේ දිහා බල්ල බුදුරජාණ වහස දේශනා කරන මහනනේ රත්තරං විතරක්ම තියෙනවන අපි ගැන දිලිසෙනසි යල්ල රත්තරන්න අපිද කහපාටට දිලිසෙනවනම් ඒක රත්තර රත්තරං විතරම නන්තියෙන රත්තරං ඔලට කවදාවත් අභියෝගයක් නෑහෙන හැබයි අනාගදේ රත්තරං වගේම ව්‍යාජ වර්ග හොයාගන්නවා කිය නොඒෙක් ලෝහවර්ග හදල රත්තරං වගේම ඒවා හදනම් හැබැයි හරියටම රත්තරං අඳුනන කෙනාට රවට අන්න පුළුවන්න්න දැන් ඔබ හිතර රත්තරම් බඩු හදන මනුස්සේ රත්තරම් බඩු කඩයක් කරන කෙනෙක් රත්තරං හලම වැඩ කරන මනුස්සයකුට ව්‍ය මොහ ඉිටේෂන් කෑල්ලක් ගිහි ලදනවාම මේ රත්තරන් මුස අතට ගත්තගම දන්නවදනැ ගල ාල බලන්න දෙයන්නේ අත්තට ගන්න කොටම දන්න මේක අත්තරන්නේ කල් ඇ ඒ රත්තරන් ගැන හොඳටම දන්න නිසා ඒ වගේ හොඳටම ධර්මය අධ්‍යයනය කරපු කෙනාව රවට්ටන්න බෑ ධර්මය හරියට අල්ලපු නැති කෙන බුද්ධ වචනය හොඳට කියවෝල ධර්මය ගැන සද්දවක් නැති කෙනා අ වි්‍යාජ වර්ගවලට හු වෙනවා මේකත් ධර්මය මේකත් ධර්ම තමයි යයි බුදු හාමුදුරු කියප යමතමයි මේ ෙත්තිේ ඒ විදිහට මේකත් ධර්මය මේකත් ධර්මය කියලා අධර්මයට අහුවෙන් නොකකි රත්තරං වගේ පේන හැම එක කටරන රැවටෙන් අන්නේ නිසා ඒ අනාගතය වෙනවා කියෝ තිය නිසා පින්වතුනේ අපි මේ ධර්මය ලැබ් එකක් පින තියෙන්න්නත් තොන තකතියාග සසර පිනතියෙන් ඕන ඒ පිනෙන් නිවරදි ධර්මය අපිට මුණගස්සර ඒකට තමයි අපි ධර්මය උදෙසා තුනුරුවන් උදෙසා නිතර පුද පූජා කරන්න රුව වන්දනා කරන්නේ බුදුගුර හිතන්න්නේ ධර්මය ගුණ හිතන්නේ සඟගුණ හිතන් සිල්වත්ත ජීවත් වෙලා දෙවියන්ට පින් දෙනවා. ධර්මය අවබෝධ කරපු මාර්ග පල්ලාබී දෙවුරුන්න. ඒ දෙවරු අපි නොමග යනවනොමහරි අපි ඒවන් බේරලා හරි ධර්මය මුණගස්සල කල්්‍යයාන මිට්‍රය මුණගස්සර ඒක ලැබෙන්නේ සසර ධර්මයට ගරු කරපු පිනට එහෙම නැත්නම් ධර්මය කියලා යා ජීවිතය හොයාගෙන ගිල්ලයාට හම්බෙලා තියෙන ධර්මේන අදධරම. ඒ ඒකට වැදගෙන ඒක පස්සෙ ගිහිල්ල මෙලෝ පරලෝ දෙක විනාස කරගන්න. ඒ නිසා මතකතියාගන්න නිවරදි ධර්මයක් ලැබෙන්නනත් ධර්මයට ගරු කරන්න. ධර්මයට ආසකරන් නිතර තුනුරුවන් ගුණ සිහිකරන් තුනුරුවන් උදෙසා බොහොම ගෞරවයෙන් පුදසත්කාර කරන්න අන්න එතකොට ඒ පිනෙන් අපිට නිවරදි ධර්මිය අපිට ලැබෙනවා බුදුහාමුදුරුව පෙන්න්නනවා බාහිරින් ලැබෙන් ඕන කාරණ දෙක. සද්ධර් මස්ශ්‍රවණයයි කල්්‍යානමිට්‍ර ඇසුරයි. එක බාහිරින්. සද්ධර් මස්්‍රවනය පිරිසිදුම බුද්ධ වචනයහන්න ලැබීම. කල්්‍යාන මිට්‍ර සේවනය කියන්නේ ඒ ධර්මය ලැබෙන්නේ කල්්‍යයාානමිත්‍රයන්ගේ හරියට ධර්මී හැසිරෙන් නිවරදිව ධර්ම හදාරපු දධර්මය ඉගෙනගත්ත බුද්ධ වචනයටම ගෞරවෙන් දහම් දෙසනයි මුුණ ගැහෙනව ජීවිත. ඒ ධර්මය හැසිරන්න යාලුව කල්්‍යානමිට්‍රෝ හිතවත් අයි. භාවනා කරමනය අපි බනක් හම අනේ පිින්කමත්තිය ොයන් ඒ වගේ අපිට ධර්මයට අපි එක්කරගෙන යන යාලුවෝ කල්ල්‍යයාන මිත්‍ර ජීවිතය හම්බේෙනවා එතකොට ඒ දෙක සද්ධර් මස්ත්‍රවනයයි කල්්‍යයාන මිට්‍ර සේවනයයි කෙරේ කරුණු දෙකම බාහිරෙන් අපිට ලැබෙන ඒ දෙක බාහිරින් හරියට ලබන්න සසර පින තියෙන්න එහෙම නැත්තන් ජීවිතේ බලන්න සමහරයි ඉන්නවා ඉන්ද ආාව අපි ලංකාව මාර ටි්චාය පත්කති අදටත් ඉන්දියාවේ ගත්තොත් විමුක්තියක් කියලා හිතාගෙන මහා වනාන්තරවල අන්ත දුක්විදිි නන්න අදත් තින්ව නිගන්ටයෝ ඇඳුමක් අඳින් නැතුව ඇැගේ අලුගාගන්නෝ සීතලට ඔය හිමාල සීත කාලට අයිස් වැටෙන පැතිව සීත කාලේ ඇඳුමක් නැතුව ඉන්ව කියය සීතලට එ අමාරුවේ කොමරරි ගිනි ගොඩක් ගාහගෙන ගිනි අපි. සීතලට ඇගේ අලුගාගන්න දුකක් බැලූ බැල්මට නුවන තියෙන කෙනට ධර්මය දන්න කෙනාට පේ නොම මේ නම් කරමයක් තිවන්න හැබැයි එයා හිතන්න මේ විමුක්ති මාර්ගයක් කිය ආහාර ගණ්ඩි පිගානකට නෙමේ අත් දෙකට යන පින්ඩ පාතියනාවගේ යනෝ බිම් බලාගෙන යනවා ගිහිල් ෙවල්ලඟින් අධ් දෙක මෙහෙම අත් දෙක ඒ දෙන එච්චරයි පිගානක් තැටියක් මොකුත් පවිච්චි කරන්න අධ් දෙකට දෙන ද ඩලානු එතකොට ඔය වගේ බුද්දුම සහගත ජීවිත සමහරයි ඉන්නවා මේ කෙලෙස් තවන්න කියලා අවුරුදු ගනන් අවුරදු දහයි පහළව නාලනේ නාන්න ඇඟපත සුද්ධ කරන්නේ ඇගේ තට්ටු තට්ටු බැඳලා ඒයි කය තවනවා කියලා ඒ නොයෙක් දුස්කර ප්‍රතිපදාව නු ගන ගිනි ගොඩවය ගහගෙන ගින්දරේ පිච්චි පිච්චි ඇැ වාඩිවෙලා ඉන්න කෙස් තවන්න කියලා සීතල වතුරේ බැහැල පවහෝදනවා එතකොට මේ ඔක්කොම කරන්න මොකටද ගැලවෙන මා මාර්ගයක් හොයන්නේ හැබයි යහම්බවෙලා තියෙන්නේ වැරදි මාර්ගයක් අන්ත දුක්විඳවිද සමහරය අපිට මුුණ ගැහිලා තියෙනවා කොන්ඩ අර හැඩපලු ගෙතිලා රැවුල් එහෙම කැරකිීලාර නිකාම් මස් දළු ඇවිල්ලා මූුණක් හෝදලන්නේ අතපය හෝදරන්නේ තට්ටු පිටින් ඇගේ ඒත් ඔහේ බිම බලාගෙන අර නවගුණ වැලක් අරගෙනෙක්ව ඒක මොනවා හරි දෙයක් මතුර මතුර ඉන්න ජීවිත කාලේ විමුක්තියක් කියලා හිතා එදකොට අපිට පේනවා ධර්මය හොයාගෙන ජීවිතය කොච්චර කැපකිරින් කරගෙන ගිහි ජීවිත අතහැරලා ගෙවල් දරවල් අතහැරලා කැලෑවල් ෝට ගිහිල්ලා ආරන්නේ හොයාගෙන විමුක්තිය කියලා හොයාගෙන ගියත් අහුුවවෙන්න හරි දෙේනෙමයි ඇයි සසර ධර්ම ගෞරවයෙන් කරපු පින්නේ නිසා පංලතන මලක් පහනක් පෝජා කරත් ධර්ම ගෞරවී ඇති කරගන්න. මං මේ රැස් කරන පිනේ එකන අපි ඉමිනා පුං්ඥකම් මේේන මා මේ බාල සමාගමු සතන් සමාගම හෝතු යාවනි භාන පත්ති. මං මේ රැස් කරගත්ත පිනෙ මට බාල වූ අසපපුරුසයන් ධර්මයට කැමති නැති පුද්ගලූ සසරිමුණ නොගැහේවා. සත්පුරුස කල්්‍යා මිට්‍රයම් මට මොුණගැහේවා ඒ අගේ මට නිවරදි ධර්මයේම මුණ ගැහේවා ඒ තමයි ඇවි ප්‍රාත්ථනා කරන්න නිවන් අාවබෝධය පිණිස මට මේ පින උපකාරවේවා ඒ පිනෙන් අපි ඉතන් තරගෙන යන ඒනිසා ධර්මයට ගරු කරන්න ධර්මාවබෝධය අරමුණු කරගෙන පින් කරන්න ඒ පින් කරන ගම බණපොතක් කියව්වත් බනක් කැහුවත් ධර්ම ගෞරව බොහෝම ගෞර ඊළඟ දේ තමයි දැ සාමාන්‍යයෙන් අපේ හිත්වල තියෙනවා ඒරිසියාව කියන කෙනවත් ඔක කොහමත් තියෙන එක නැති වෙන්න කෙස් ප්‍රහණය වෙනකට දැන් අපි හිතමු අපිට බණහන්න සමට අපිට බණහන්න හිත නැමෙන්නේ. තව කවුරු හරි බණහනෝ එතකොට හිතේ මට කරගන්න බෑ මුකරගන්න අනි කෙලා හිතලා ඉරිසිාවට ඒකට මොනවාහරිකරොත් මතට ඒවැ විපහක් කැරකිලායි තමන්ට බණහන්න බැරි වුනත් තමන්ට යන්න බැරි වුනත් අනේ සාධ කොච්චර දෙයක් ඔයා හරි බණහනක අනේ කොහො හරි මේකින් ගැලවෙන්න ඕන ඔයා හරි සිල්ටකින් ඔයා හරි පින්කරගන්න කියලා බනාහන කෙනාට ඉරිසියා කරන්න ඇැතුව උදව්කරන්න. ඒ පිනෙන් තමන්ට ධර්මය ලැබෙන. කවුරු හරි භහාවනා කරන්න යන පැවිදිවෙන්න උත්සාහ කරනු. ඒවට වලකැපුුව කවදාහරි තමන් ධර්මය හැසිරෙන්න්න ගේ දවසට ඒෑ විපාක තමන්ට කැරකිලායි. සමහර ඉන්න ඔහේ කතා කයිවාරුග ගහා එල්ලි වෙනකං ඇහැරගෙන ඉන්න පුළුව. බනක් අහන්න බෑ? බනහන්න පටන්ගත්තකමන් ඉන්දයන් කර්ම විපා කෙන කොලුවරි දෙව සමහරුන්ගේ කොලුවට නිකං කංහිරවෙනවා වගේ කංවොලට හිදෙනවා ඔළුවරි දෙන්න ගන්නවා කලන්තය වගේ නො හිත නැමෙන් ඔඒෙක් දේවල් හිතටන බණහන්ඩ බෑ සමහරුන්ට බණපොතක් ගන්න සමහරුන්ට පන්සලකට අඩිය තියන්න බෑ ආසාවිෙන් හිටියට ඇතුල් වන කොට එක්කු ඇඟව්ලන අමනුස්ස බලපෑන් එන්නේ කර්මාණ රූපිය මතකතියා මරට බදුන් අඳින්න බ්‍යාතපයි වවුලන පිරි කියෙන තැන්ගොල ඉන්න බෑ බදු අඳින තැන ඉන්න බෑ ඇඟපතවවුල ඉතනින් කොහෝමහරියාව අයින් කරන ඒ කර්මයෙන් වෙන්න ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න ධර්මයේ හැසිරෙන අට උදව් කරන්න තමන්ට කරගන්න බැයිනම් කරන කෙනාට ආශිර්වාද කරන්න ඒ පින තමංග ධර්මාබෝධය කරාරගෙන යන විදිේ තමන්ට ආශිර්වාදයක් කර දෙන ඒ නිසා බණපොත්පත් අනිත් අයට දෙන්න. ඒය බන අස්සවන් ධර්මයට අනිත් අයි යොමුකරවන් ඒ වගේ සමහරය සිදුවෙන් තියනවා දෙවිවරු දිවියලෝකෙ සැපසම්පත් ඉඳනවා ඒ දෙවියන්ගේ අහනවා මුගලං හාමුදුරෝ ගිහිල්ලා මොනවගේ පිනක් කර ලද ඔබ මේ සැපසම්පත්තිද. ඒ කාලකේ නව මං බොහෝම දුප්පත් කෙනෙ. මගේ නිවසට පින්ඩ පාති නොම් මට කවදාවත් දෙන්න දෙයක් නෑ කියන. මත් හිඟගමනයගහිලා ජීවත්තයෙන් ලැබෙන දයකි මට හම්ෙෙ පිළුණුවෙච දෙද. හැබැයි මං අතදික් කරලා පෙන්නවා කියනවා දෙන ගයක් තියෙන. දන් දෙෙන තැනක් තියෙනවා. කවර හරරි ඇවිල් ඉල්ලපු ගමන් පෙන්න්නවා ස්වාමීණි අන්න අතන ගෙදරට වඩන්න මටන දෙන්න දෙයක් නෑ. අන්න අර ගෙදර සත්පුරු සවයින්නවා ඒ අයයි දන්දෙනවා. ඔබහන් සතට වැඩියෝ දාානටික කම්බේක. අත දිගෑ ඇරලා ඒ දන් දෙෙන තැන පෙන්වවා කියන. ඒ පිනෙන් තමයි න මේ දිව සැ සම්පට ලබු. අමන්ට කරන්න බැරි වුනත් කරන තැනට යොමු කර මෛත්‍රී අන්නේ පිනම් මේ දිවිය සැපසම්පත් ලැබ්ව කිය එනිසා මතකතියාගන්න චේතනාව තුළයි මේ ඔක්කොම පින රැස්වෙනි චේතනා. එනිසා මෛත්‍රී සහගතව ධර්ම ගෞරවෙන් බණහන්ඩ ධර්මය ඉගෙන ගන්න ඔබ හැම දෙනාටමත් මේ ධර්මස්ශ්‍ර වන මේ පිනත් ධර්මදානම පිනත් ධර්මාවබෝධය පිණිස මාශිර්වාදයක් වේවා වේවා කියලාශිර්වාද කරන දෙනපතා වටිනා ධර්මුණ දේශනාාවලට සවන්දීීමට අප නාලිකාව සබස්කරයිබ් කර බෙල්ලගුණ கிි කර.